තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. මේ මග යමින් මුළු ලොවට වැඩ පිණිස ටීවී දිදුර නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු සත්‍යයන්ගේ ධර්ම අවබෝධය වෙනුවෙන්ම නොයසේ නම් ඔබ හැම දිනාගේම ධර්ම අවබෝධය පිණිස ටීවී දිදුර නාලිකාවේ හෝකන්දර පිහිටි අපගේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයේ සිටයි මේ සුවිශී දායකත්වයේ ධර්ම දේශනාව ඔබට අප මෙලෙසින් ගෙනෙන්නේ. අපගේ ආරාධනාව පිළිගෙන වැඩමවා වදාළ ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේ අපට අවසරයි පිළිගන්නට තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක තැන්පත් ත්‍රිපිටකාචාර්ය නමකයන්ට අවසරයි පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ අප කවුරුත් දෙපා නැමැද්ද පිළිගෙන සිටිමු. සාදු සාදු සාතු. සුපින්නතුනි, සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර ආතෝ ශ්‍රද්ධා සිතින් යුක්තව පිළිල කර ගන්නට යතුනා වූ අලංකාරවත් මල්වට්ටිය ප්‍රථම කොට ස්වාමින් වහන්සේ රතගස්වයින් අවසන තිලෝට තිලක වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විශේෂ පූජා කරන හැටියටත් ඉන් අවසන දැහැත් වට්ටිය ස්වාමින් වහන්සේට පිළිගන්වා සද්ධර්ම දේශනාව වෙනුවෙන් ආරාධනා කරන හැටියටත් දායක සුපින්නතුන්ට සිහිපත් කරනවා. මෙම දායකත්ව ධර්මදේශනාවේ බැතිබර දායකත්වය ලබා දෙනවා අතුරුගිරිය ගෙමුණු මාවතේ පදිංචි අනුර විජේරත්න මහතා, දීපා දර්ශනිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. සුපින්නතුන් අරමුණු වශයෙන් සිහිපත් කරනවා 2023 දෙසැම්බර් මාස 82 ජන්මදිනයේ සමරන MD නෝනහාමි මෑණියන්ට සහ 2023 වර්ෂයේ දෙසැම්බර් මාස 13 වන දින ජන්මදිනයේ සමරන දීපා දමයන්ති මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා. ඒ වගේම අනුර විජේරත්න මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත්, දීපාල් සඳනායක ඇතුළු පවුලේ සියලුම දෙනාටත්, පින්කමට සහභාගී වන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට. අභාවප්‍රාප්ත වූ දයවතී මෑණියන් සඳනායක පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලුම දෙනාටත්, විජේරත්න පියාණන් ඇතුළු විජේරත්න පවුලේ මිය පරලොව ගිය සියලුම දෙනාටත් මෙම පින්කමට සහභාගී වන සියලුම දෙනා නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් වෙන්නටයි ප්‍රාර්ථනා කරනවා. ඔක්තෝබර් මාස 22 දිනට මිය ගොස් වසරක් සම්පූර්ණ වන ගුණවතී සූර්යපිරිමු මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ සුපින්නතුන් සිහිපත් කරනවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ නම් වන නමකයන්ට අවසරයි පරම පූජනීය මාලිගාවිල අස්සජී පින්වත් නායක ස්වාමින් වහන්සේටත්, ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් මේ උදාරතර පින් බලයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වන්නටම මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි සමස්ත ලෝකවාසීන් කෙරෙහි උතුම් ධර්ම අවබෝධය වෙනුවෙන්ම උතුම් කරුණා අධ්‍යාසයෙන්ම මේ උතුම් දායකත්ව ධර්ම දේශනාව මෙහෙවන්නට ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේට දෙපා නැමෙද ආරාධනා කර සිටිමු. අප සූදානම් තිසන සහිත පංචශීලී සමාදන්වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කෝච භික්ඛවේ කාමානං ආදීනවෝතිති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම්පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ අතුරුගිරිය ගැමුණු මාවතේ පදිංචි අනුර විජයරත් මහත්මා, දීපා දර්ශනිකා මහත්මිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා තමයි අද මේ ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ දෙපළ ප්‍රධාන හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසිකේ සඳහන් වන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. සමහර විට මේ දේශනාව අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතාම වැදගත්
දේශනාවක්. මහා දුක්ඛක්ඛන්ධ කියනකොට මේත්තන් ගොළුවට යන්නේ මොකද්ද? මහා දුක් ගොඩක් කියන එක නේද? එහෙමනම් යථාර්ථය අවබෝධ කරගන්න කැමති කෙනෙකුට ඉතාම වටිනා ධර්ම කාරණා රාශියක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ. භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඒ කියන්නේ භාවනා කරන්න ඉගෙනගෙන ඈත වනයකට ගියා. භික්ෂුන් වහන්සේලා කමඨහන් ලබාගෙන භාවනා කරන ගමන් මේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත චර්යාව යෙදුණා. ඉතින් හැමදාම ආරාධනාවක් නැත්තම් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාති වඩිනවනේ. ඉතින් මේ කියන දවසෙත් මේ භික්ෂුන් වහන්සේලා සවැත් නුවරට පිණ්ඩපාති වැඩියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා හිතුවට වඩා ඉක්මනට පිණ්ඩපාතේ ලැබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? දැන් අතරමඟ දාන වළඳන්නත් වෙලාව තියෙනවා. ආපහු විහාරයට වඩිනකොට අතරමඟ තිබුණා පරිබ්‍රාජක අසපුවක්. ඒ කියන්නේ තීර්ථකාරාමයක්. මේ හාමුදුරුවන්ට හිතුණා ටිකක් ගොඩ වෙලා බලන්න ඕන කියලා. දැන් අපිට උනත් එහෙම හිතෙනවද නේද? මොකක් හරි පල්ලියක් වගේ තිබ්බොත් කම් බලමු මේකට ගිහිල්ලා කියලා හිතෙනවනේ. අන්න ඒ වගේ මේ හාමුදුරුවන්ටත් හිතුණා මේ තීර්ථකාරාමයක් තියෙනවා. අපි ටිකක් ගොඩ වෙලා බලමු. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා තීර්ථකාරාමයට වැඩියා. මේ තීර්ථකාරාමයේ හිටපු තීර්ථකයෝ බොහෝම සුහදව මේ ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. හරිම සතුටු වුණා. හැබැයි පින්නතුනි සතුටු වුණේ සත්භාවයෙන්ම නන් නෙවෙයි. සතුටු වුණේ ඒ වෙනකොට සවැත් නුවර හිටියා ජනතාව 100,000ක්. ඒ කියන්නේ කෝටි 7ක්. මේ කෝටි 7ෙන් කෝටි 5ක්ම ඒ කියන්නේ 100,500ක්ම මාර්ගඵලලාභී. හිතන්ද සවැත් නුවර එදා මේ ගිහියෝ 100,500ක් මොනවා හරි මාර්ගඵලයකට පත් වෙච්චා හිටියා කිව්වහම සවැත් නුවර කොහොම තියෙන්නේ නැද්ද නේද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ ගෝසාවේ නිසාම සවැත් නුවර පුරාම පැතිරලා තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ තීර්ථක පිළිසඳර කතා වියදිලා මේගොල්ලෝ කියනවා ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ නිතරම බණ කියනවා. ඒක අපි දන්නවර නේද? අපේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ට ධර්මය අවබෝධ කෙරෙව්වේම බණ කියලා. ඒක නිමෙකට අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ. බණ කියලාමයි උන්වහන්සේ සත්වයන්ට සැනසෙල්ලගෙන දුන්නේ. ඉතින් මේ තීර්ථකයෝ කියනවා ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ නිතරම බණ කියනවා. අපිත් එහෙම තමයි. අපි නිතරම බණ කියනවා. ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි, දේශනා කරන දෙයක් තමයි මේ කාමය අවබෝධ කරන විදිහට දකින්න කියලා කියනවා. උන්වහන්සේක නිතර කියනවා. අපිත් එහෙමයි. අපි කියන්නේ කාමය අවබෝධ කළ යුතුයි කියලා. ශ්‍රමණ බවත් ජහුතමයන් වහන්සේ නිතර දේශනා කරන දෙයක් තමයි රූපය අවබෝධ කරන විදිහට දකින්න කියලා. ඉතින් අපිත් ඒ ටිකම තමයි කියන්නේ. දැන් කවුද මේ කියන්නේ? අර තීර්ථකයෝ. ශ්‍රමණ බවත් ජහුතමයන් වහන්සේ වේදනාව අවබෝධ කළ යුතුයි කියලා කියනවා. අපි කියන්නේ ඒ ටිකමයි. ඉතින් එහෙනම් අපි දෙපක්ෂයේ වෙනසක් නැහැ නේ කිව්වා. අපේ වෙනස තියෙන්නේ අපේ මේ ඇඳුම විතරයි කිව්වා. ඕගොල්ලෝ සිවුරු පොරවනවා. අපි ජටාවක් නැත්තම් මේ තාපස පරිස්කාර පරිහරණය කරනවා. එහෙමනම් අප දෙපක්ෂයේ වෙනසක් නැහැ කිව්වා.
इति ये विलावे मे नूनति भिक्षुन महंसेला मेक प्रतिक्षेपकले ने प्रतिक्षेपकरित ने पिलिगत्तित ने प्रतिक्षेप नकर पिलिगन्नित नेतुव देवराम बिहारी टेविल्ला दाने मुआलंदला संध्या काले दी बुद्रजानन वाहन सेठ में का मतक कला स्वामी ने आधारी वैडक कुना आप इम्हें पिंड पांत वर्णन का मंग हवाल तीर्थ कारा मिट वैडिया एक ही न तीर्थ को मिन्न इम्हें में खता वक्की हुआ बुद्रजानन वाहन से काम या रूप या वेदनाव අවබෝධ කරන විදිහට දකින්න කියලා කියනවා ඒ ඇත්තොත් ඒ ටිකමලු කියන්නේ වෙන දෙයක් නෙවෙයිලු ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ටිකම කියනවා නම් කොච්චර දෙයක්ද හැබැයි ඕ වගේ ප්‍රකාශයක් කරපු වෙලාවට ඒ ඇත්තන්ගෙන් පෙරලා මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕන කියනවා මොකද්ද ප්‍රශ්නේ हुंदा योगुलु कियनवाने कामे अवबोध कलयुतुयि कियला एहेमनं कामे आस्वादे मुकद्द आदीनवे मुकद्द निस्सरणे मुकद्द किला हंड कियनवा ओय विधियटम रूपे आस्वादे आदीनवय निस्सरणे हंड कियनवा वेदनावे आस्वादय आदीनवय निस्सारणे अहंड केनो एहेमनम पिन्नतुनी अद मे धर्मदेशनाव तुलिं मम पिन्नतुल्लंट कियला देन्ने काम रूप वेदनावन्गे आस्वाद आदीनव निस्सारण मे टिक दैनगान्न एक पिन्नतुनी हरिम वेदगत् मुलिम अपि दैनगान्न ओने मुकद्द कामय कियन्ने कियला मुकद्द कामय कियन्ने खामे कियानी कैमेत्त पंच कामे रूप बलंड कैमती शब्द हंड कैमती आग्रहण करंड कैमती रस विंदिंड कैमती पहास विंदिंड कैमती मेकट पंच कामे देनट मतक त्यागंड सरलव खामे कियानी मुखद्द कैमेत्त खामे तीन आस्वादे मुखद्द अन्न बलंड तथागत धर्मे तीन वटिनाकम हाँ काम आस्वादे कथा करंडिपा इक गेलपिन्ने लज्जा सहगत यह मे का मे धर्मे तुल मुखक्व थे हेम देम बुद्रजन हंस देश विनी पिटकी गत्ताम मे अत्तंगे जीवित पिड़ बंद मे अत्तंट वड़ अपिदान मुखद विनी पिटकी हेम देम भाग्यतुल हंसी अपटकी आदि तीन उन्हांसी नोकियपु देखने एहमनं बुद्रजानन वहांसे मुलिम्म कामे आस्वादे पेन्ननो मेके आस्वादे कुत्तियेन्ने पेनी आस्वादयक नेत्तं सत्तो मेके डेदिले आएद तें कामे आदीन व्याक्मनं तियेन्ने मिनिसु कामे पस्ते आएद नैने एके आस्वादयक तियेनो नैके अंड पे मुखद आस्वादे आस्वादे तमाय पिन्नतुनी एहगान को एहिंदगीयुतु कैमेत्त एतिवेन प्रिय उपदेवन केलेस हटगान यम किसी रूपयक तीनवनं एक कामे आस्वादे के लस्सन रूपयक अपड़ दकिंड लबिनवनं एक तमय आस्वादे कैत रूपे दिन लिना एक आस्वादे निबी अभी खमति कौरुत दिन प्रियकर अभी खमति रूप दिन कमति अभी आदर अभी कमति खेम लसन दया कमति दिन तम अभी कमति अन्न आस्वादे ईलंकटे कणीत कमेवन प्रियोपदन किले सटगान यम किसी शब्द अन्नास्वादे दंगो कमती सिंधु हेमती कमती सिंधु अक्यान ओ कहना नवत नवत हाँ अने आस्वादे दी
ඊළඟට නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන කෙලෙස් හට ගන්න ඒ ප්‍රිය සුවඳ දැන් අපි කැමති සෙන්ට් එකක් සුවඳ වර්ගයක් තියෙනවා නම් කැමති කෑමක සුවඳක් තියෙන ඕක ආස්වාදයක් නේ ඊළඟට දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි රසයක් තියෙනවා නම් ඕකනි කාමී ආස්වාදේ නේද ඔව් ඊළඟට කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක තමයි ආස්වාදේ ඕකනි ආස්වාදේ කියන්නේ නේද ඔට වඩා දෙයක් නැහැ අපි සැප විඳිනවා කියන්නේ ඕකට තමයි එන ආදීන වේ මොකද්ද විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ ඒක. ඒතර දැන් අපි ආස්වාදේ දන්නවා. ආදීන වේ. හොඳට තේරුම් ගන්න ආස්වාදය අභයටයක් නම් ආදීන වේ මහා මෙර පර්වතයක් වගේ. ඒක ඔය ඇත්තන්ගේ ජීවිත තුලින්ම අපට ඒක පෙන්වන්න පුළුවන්. දැන් පින්න තුල බලන්න මේ පුදුම දුකක් නෙමෙයි විඳින්නේ නේද? මේ ජීවිතේ කොහොම වුණත් මොනතරම් උගත් වුණත් ධනවත් වුණත් මොනවා තිබුණත් පින්නතුණේ පුදුම කට්ටක් නේද අපි කන්නේ ඇයි ඉතින් මෙහෙම කරන්නේ මෙහෙම වෙන්නේ හේතුව කාමය අර චූටි ආස්වාදයට මහා මෙරක් තරම් මේ හැමෝම දුක් විඳිනවා එහෙම නැද්ද එහෙම තමයි දැන් බලමු මේ ආදීනව පැත්ත පෙන්වන්න ඕන තරම් පෙන්වන්න පුළුවන්. අපි එක එක අංශ වලින් බලමු කොහොමද මේකේ ආදීනව කියලා. දැන් බලන්න. මෙහෙම බැලුවොත් පින්නතුනි ඔන පුංචි කාලේ. දැන් පුංචි දරුවෝ මෙහෙම වොම් පුංචි දරුවෝ වශයෙන් හිටියානි. පුංචිම කාලේ ටිකක් උන බහතේරන වයසටම කියන්නකෝ පුංචිම කාලේ අතහරිමුකෝ උන ළමයින්ට අම්මලා උගන්වන්න මහන්සි ගන්නවා අම්මලා ඉස්සෙල්ලම කරන්නේ ලතුරු පාත්‍රට ළමයි යොමු කරන එක ඉතින් සමහර පුංචි දරුවෝ මන් දැකලා තියෙනවා ලතුරු පාත්‍රේ යන්න බෑ කියලා අඬනවා නේද පාරෙත් ඔය කෑ ගහන්නේ අඬ අඬ පෙල්ලෙනවා නමුත් අම්මලා ඒත් ඇදගෙන යනවනේ නේද ඇයි එහෙම යන්නේ ළමයාගේ අනාගතය හදන්න. නැත්තම් ළමයාට සැප දෙන්න අනාගතේ. සැප දෙනවා කියන්නේ මොකක්ද? අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික හොඳට ලබලා දෙන්නනි වෙන දෙයක් නෙවෙයිනි. එතකොට අර ළමයා ලදරු පාසල් යන්න බෑ කියලා ඇඬීමත් ඇත්තම කියනවා නම් කාම ආදීන වේ තමයි. ඊළඟට බලන්න ඕනේ ඉස්කෝලේ යනවා. අවුරුදු 13ක් 15ක් ඉගෙන ගන්න පෙ. එතකොට බලන්න පින්නතුනි ඔය කාලේ කොච්චර දුෂ්කර කාලයක්ද නේද? දැන් ඉස්සර අපේ කාලේ මේ පින්නතුලයි කාලේ වගේ නෙවෙයි. අද කාලේ පුංචි දරුවෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක මහා යුද්ධයක්. මම දැකලා තියෙනවා සමහර දරුවෝ ඔය සමහර අම්මලා එනවා අර පන්සලේ දාන භාජන ගෙනියන්න හවසට. අම්මත් රස්සාවට ගිහිල්ලා ඉතින් රෑ තමයි එන්නේ. මන් දැකලා තියෙනවා අටට නවයට විතර සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා දාන භාජන අරගෙන. එතකොට දරුවොත් එනවා. මන් දැකලා තියෙනවා සමහර දුවල පුතාලා ඒ වෙනකොටත් හයියක ගලවලා නැහැ. පාසල් ඇඳුමේ. බලන්න ඕක අඳිනවත් උදේ පහටවත් පහමාරටවත් නේ. රෑ නවයේ වෙනකොට ඕක ඇඳගෙන. පන්ති 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 ඉවරයක් නැහැ. ඒ රැල්ලට ගියේ නැත්නම් ළමට ඉගෙන ගන්නත් බෑ. එතකොට බලන්න පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට බලන්න ඒ අවුරුදු ගානේ ළමයා කොච්චර දුකක් විඳිනවද? ඇයි ඒ? කාමයේ නිසා. දැන් බලන්නකෝ අපි මේ ජීවිත ගත්තොත් අපි ඕනනම් දවස් කීයක් ජීවත් වෙයිද උපරිම? දවස් 30යි පරමාවිස වින්දොත් දවස් 30ක් විතර ඉන්න පුළුවන්. ඉතින් දෙයියනේ දවස් 30යි මෙතර අවුරුදු 15ක් මෙතින් පුදුම
කට්ටක් නෙවෙයිද කන්නේ ඉගෙන ගන්න හරි කමන්නේ කියමුකෝ මම මේකෙන් අදහස් කරන්නේ ඉගෙන ගන්න එපා කියන එක හිම නෙවෙයි මම මේ කියන්නේ අපි විඳින දුක ඊළඟට පින්නතුනි එතනින් ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා නම් කමන්නේ ඊළඟට විශ්වවිද්‍යාල ජීවිතෙත් විශ්වවිද්‍යාලෙ ගොත් එතනත් ඉතින් කාලයක් ගත වෙනවා දුකක් විඳින්න වෙනවා හරි ඒත් කමන්නේ කියමුකෝ අධ්‍යාපනයේමනේ ඊළඟට පින්නතු රස්සාව ඔන්න කාගේ හරි පස්සේ ගිහලා හරි කොහොම රස්සාවක් හොයාගන්න රස්සාවක් හොයාගත්තට පස්සේ ගැටළු ඉවරයිද? ඉවරයිද? නෑ. නව මුහුණු වරකින් ඔන්න ප්‍රශ්න එනවා. දැන් බලන්න ඔය පාරට ගියාම පේනවා සතිය දවස්වල මිනිස්සු දීපාන්දර පින්නතුනි ඔය ඇඳුම් ඇඳගෙන බත් මුලකුත් බැඳගෙන බස් වල යනවා පොල් පැටවෝ වගේ තෙරපි තෙරපි රස්සාවට යනවා. හවසටත් ආයේ සිතේම තමයි. හවසට ගෙදර එන්නත් ඒ වගේම තෙරපි තෙරපි ගෙවල් වලට එනවා. ගෙවල් වලට ඇවිල්ලා ඉතින් මොන මොන හරි උයා ගන්නවා, කනවා, නිදා ගන්නවා, උදේ පාන්දර නැගිටිනවා, හතරට විතර ආයෝජනවා, ආය බත් බඳ ගන්නවා, ආය යනවා. මේක දවසක්ද දෙකක්ද තුනක්ද? අවුරුදු 30ක් 35ක් මේ වැඩේ කරනවා කියන දුකක් නෙවෙයිද? දුක බලන්න ඇයි උත්තර දුක් විඳින්නේ? මහාන වෙන්න බැරිය. ඇයි දුක් විඳින්නේ? එක එක කතා කිව්වට පින්නතුනේ උතර තියෙන්නේ කාමය. ඕන දෙයක් විඳිනවා අර පුංචි සැපේට බලන්න. එතකොට බලන්න පුංචි ආස්වාදයට විඳින දුක නේද? අන්න ආදීනව පැත්ත. ඊළඟට බලන්න දැන් අපි මේ ජීවිත ගත කරනකොට නොයෙක් දේවල් කරනවා නොයෙක් ව්‍යාපෘති කියන්නේ ප්‍රොජෙක්ට් කරනවා වෙළඳාම් කරනවා ගොවිතැන් කරනවා තව ව්‍යාපාර නොයෙක් නොයෙක් දේවල් කරනවා හැබැයි අපි කරන හැම දෙයකින්ම අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබෙනවද නැහැ අපි නිකන් උදාහරණයක් ගමු ගොවිතැන රජරට ගොවියෝ පින්නතුනේ හේන් ගොවියෝ බලන්න අවකාශය කොටනවා गिनी तीयन पोलव कुटन पाती हदन उन्न वहन कुट वटेट नायवेन हेमनी गोविकंकर लंका नायवेला पोहर टीक बीज टीक उम गुंडन पेले दान पेले हदीगने नियंगे कलन उम इवर गोविया वसबुन उन्न कामी आदीन उगनी ඊළඟට මම එක එක අංශ වලින් පෙන්වන්නේ මේකේ ආදීනෝ පැත්ත. ඊළඟට බලන්න මේ අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන සෙනෙහවන්තකම. ඒක පුංචි එකක් නෙවෙයි. පුදුමාකාර ආදරයක් අම්මා කෙනෙක් තියෙන දරුවන්ට. ඒක ධර්මයේ සඳහන් වෙන යට මිදුරු දක්වාම කැවී ගිය ආදරයක්. ඒක තමයි උසස්ම ආදරය. මේ බැඳීම පවා පින්නතුනේ මේ කාමී නිසා ගැලවිලා යනවනේ දැන් බලන්න ඔය තරුණ අම්මලා මේ කිරිබුන වයසේ දරුවෝ දාලා යන්නේ නැද්ද යනවා ඒ කියන්නේ කාමයේ ඒ තරම් ආදීන බලවත් ඊළඟට වයවෘද්ධ අම්මලා බලන්න වයසක අම්මලා වුණත් තමන්ගේ දරුවා අතහරිනවනේ මේ කාමී නිසා ඒ කියන්නේ වෙන අන්තිකින් ඒ සමහර අම්මලා කියනවා අපිත් එක්ක එහෙම මාතින් කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දෙවනි පුතා මම මැරුණයි කියලා හිතාගෙන ඉන්නේ එක දිහා මම ආය බලන්නේ නෑ පුතා ඉන්න බව මම හොඳටම දන්නවා මං අහනවා එහේ මොකද අම්මේ ඉතින් කතාව අහගෙන ඉන්නකොට එක්ක ඉඩමක් එක්ක සල්ලි එක්ක ගයක් ඕවා තමයි කාමේ නෙවෙයි අර බලන්න අර සෙනෙහවන්තකම පවා නැති වෙලා යනවා මේ කාමේ නිසා ඉතින් පින්නතුනි ඔය විදිහට පෙන්නනවා නම් කාමී ආදීන එළිවෙනකන් උනත් කියන්න බැරි ඇනේ මේ අත්තන්ගේ ජීවිත ගත්තාම ඕන තරම් කියන්න පුළුවන් ඊළඟට මේ කාමයේ තියෙන භයානකකම තමයි දැන් පරලෝ ජීවිතයට බලන්න දැන් තමන් ආදරෙන් බලාගෙන ඉන්න දරුවෝ මැරෙන වෙලාවේ දරුවෝ කෙරෙහි ලෝභයක් ඇති වුණොත් සුගතිගාමී වෙන්න පුළුවන්ද බෑ කෙලිම දුගතිගාම
मम भिक्षुन वहांस नमक हटियट मम मगे पांसले थी विहारेट मगे पांसले थी धातु मंदिर मम बेंदेन मम मेरे अने मगे धातु मंदिर एक लोभि मेरुनो मंग पायान हे श्रद्धावे अने धातु मंदिर बुद्रजन हंस की धातु हंस वेड इन्नो ने साधु कि मेरुन श्रद्धावे ऐना सुखति का अभी हे भाई धातु मंदिर उन्ना लोभहिति मेरुनो अब सुखती अतीन आदित्य पर्याय के सूत्र के संधान में इन्हें अपेट लोग अनाती है ना इन आप दम इंदा मेवागे टीक 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 रवश्यतावे सलकल देवल पर्यरने करवा दंतवादी धर में अक्ने कैमती अंदवा कैमती विधीर की वेल दंडवा यान वहन गंडवा कसाद बंदवा लमह दंडवा इन मिगल वरद गाने को वरद गाने अवश्यतावे सलकल पापचर दाने गया खदनवा गया खेदवट मोकद वरदी गे अरगने अंडाई कल्पना मेरने लावे उन्न वरदी तेन दरु हेदुअट कम अंडे अवश्यतावे सलकल मेरने को दरुत् पोदि गहन कने अंडे तंडेपा इक वेन्ने उतना वरद गाने तिहिमनम पिन्नतुनी දැන් බලන්න පරලෝ වාසයේමුත් අපට ලොකු ආදීනමක් තියෙනවා. දැන් බලන්න මේ පින්නතුල අහලා තියෙනවා අජාසත් රජුරු. අජාසත් කියනකොට අපිට ඉතින් හොඳ චිත්‍රයක් දෙම වෙන්නේ. හොඳ චිත්‍රයක් නෙවෙයි. ඇයි? තමන්ගේ තාත්තා මැරුවා. ඇයි තාත්තා මැරුවේ? තාත්තා මැරුවේ කාමයේ නිසා. ඒ කියන්නේ ලැබෙන්න තිබිච්ච රජකම ගැන හදිස්සි වෙලා මෙයා මොකද කරේ තාත්තා මැරුවා ආනන්තරිය පාප කර්මයක් කරා අන්තිමට දැන් මේ වැඩේ වුණාට පස්සේ හිතට දුකයි මම මේ කරේ හොඳ වැඩක් නෙවෙයි නොයේක් සාත්‍රුන් වහන්සේ ළඟට ගියා සැනසෙල්ලක් නැහැ අන්තිමේදී බුදුරජාණන් වහන්සේ මොන ගැහුණා බුදුරජාණන් වහන්සේකින් බණ අහලා මෙයා පැහැදුණා गुड़ा कुशल करा हेबाई कोच्चर करा इवेन कोच्चे गिहिलानरी पापकर मेकला हेबाई मैं हरीम श्रद्धावंत रजकनी कोच्चर श्रद्धावत इबंध की ओत बुधुजान वहंसी मे आनरी पापकर्म अक्र अजासत् रजुअ तानातरी कुना मगे गिहि श्रावक्यान पुहुदुन श्रावक्यान नतुरेन सद्धाव वेडिम किना तमे अजासत् बलन एच्चर वासना वत्ति बुना तात्तमेरु नेत्तम मार्ग पल्ला बंदति बिच राजकने इतिन देम बलन को बुदुरुजनन वहंसी पिर्णुवन पैवट पस्से पलवेनि संगायना प्रधान दायकयान इतिन अद मम्मे कियन बनपदेक गौरव लेबेन्ने अजासत् राजुरन लबेनो इच्छर सेव्यक्कर प्रजकने नमुद बलन कामे थीन आदीनव मम्मे बनकियन विलावे अजासत् रज्जुरु लोकुंबु कियन नरके पैसवनो ऐ मेहमुने कामे नि सामेव आदीनव नेद आदीनव तमाय दें बलन देवदत्त स्वामीन हांसे देवदत्त स्वामीन हंस मूल काले हुंदट हिटिया हुंदट सिलगन पिरुवा भावना कला नत्तं कोहमद देवदत्त हांदुरंट उडिन यान्न पुलुवां कियनवने उन्वहन्सेट अत्त समापत्ति तिबुना हेबै मार्गफल लबला तिबुन्ने इतिं मे ओक्कोम लौकिक समाधि टिक दवसक् यनकोट देवदत्त हांदुरंट बुद्धत्वये पिलिबंदव कामे ऐति वुना मेतरी काटारी बुधवें तेने वना इक लोकू दया है भाई इकट करती वेड पीलिया लगती है पारवीपुरा पैन इकट तीन लोग वीर अवश्य देवदत्त हम द्रोहित हितुने देवदत्त हम द्रोहित गालगान अदकाल मेरे सुता नहीं गालगान तम कल्पना करे एक गल पेरे
නොඒක් විදිහට බුදුරජාණන් වහන්සේ නසන්න කල්පනා කළේ ඒක කරන්න බැරි වුණා බෑනි කොහොමත් අන්තිම සංඝ බේදී කියන පාප කර්මයක් කරගත්තා දැන් බලන්න පින්නතුනි මේ බණ කියන වෙලාවේ දේවදත්ත හාමුදුරු කොහෙද ඉන්නේ අවීචි මහා නරකේ පැසවන මෙන්න බලන්න කාමයේ තියන ආදීනව අපි උනත් පින්නතුනි දන්නේම නැතුව මේ කාමයේ නිසා මුන්න තරම් අකුසල් කරගන්නවද තමන් දන්නේ ඊර්ෂ්‍යාවෙන් ආශාවෙන් මේ කාමයේ නිසා නුවණින් පිටිපස්ස හැරලා බලනකොට හිතා ගන්න බැරි අකුසල් අපි කරගන්නවා එහෙමනම් මේ වාගෙන් අපි වළකින්න ඕන ඒතර දැන් කාමයේ ආදීනව දැනක නැේද එහෙනම් දැන් කාමයේ ආස්වාදය දන්නවා ආදීනවය දන්නවා මොකද්ද නිස්සරණය කියලා කියන්නේ ඒ කියන්නේ මිදීමෙන් තියෙන සැනසෙල්ල නිස්සරණය කියලා කියන්නේ කාමයට තියෙන කැමැත්ත කැමැත්ත නැති කළා නම් අන්න එතන තමයි සැනසෙල්ල මේ හැම දුකක්ම අපි විඳින්නේ පිනුදුර කැමැත්ත නිසා නැතු ඇහැ නිසාවත් රූපේ නිසාවත් නෙවෙයි ඉතිහෙනම් බුදුරජාණන් වහන්සේටත් ඇහැ තිබුණා ඇස් තිබුණා තථාගතයන් වහන්සේ රූප දැක්ක උන්වහන්සේට ගැටලුවක් වුණාද උන්වහන්සේ ලස්සන රූප දැක්කනේ දැන් බලන්න සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශාලා මහනුවරට වැඩපු වෙලාවක දේශනා කරනවා රමණීයං ආනන්ද විශාලියං ආනන්ද විශාලාව හරිම ලස්සනයි උන්වහන්සේ ඉතින් මහතේ ලස්සන වින්දන්නේ එතකොට බලන්නකො උන්වහන්සේට කනක් තියෙනවා සබ්දානවා දැන් මිහිරි හඬ බණ කියන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව බොහොම අගය කළා උන්වහන්සේ සුවඳ හොඳට ආග්‍රහණය කළා රස හොඳට වින්දා අපිට වගේ නෙමෙයි රසනහර 700ක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ඉතින් එහෙමනම් මෙතන මොකද්ද තියෙන්නේ උන්වහන්සේට නැති මොකද්ද චන්දරාගෝ නැති තෘෂ්ණාව නැහැ බැඳීමක් නැ චන්දරාගයක් නැ ඒ නිසා උන්වහන්සේ සොයි මුත්ත චිත්තෝ සනසිල්ලේ වාසය කරනවා අපිට වෙලා තියෙන්නේ අපිට පින්නතුණි චන්දරාගයේ තියෙනවා ඉතින් අපි මේ කැමැත්ත තෘෂ්ණාව කියලා කියන්නේ මහ 10ක් ඒ කියන්නේ මේක ගිනි ගොඩක් වගේ මේක පිපාසයට නිකන් ලුණු වතුර බොන වගේ වැඩක් මේක ඇති වෙන්නේ නැහැ නේ. ඉතින් එහෙමනම් අපි මේ පින්කම් තුලින් ඒ වගේම අපි මේ ප්‍රතිපත්ති තුලින් ඒකාන්තෙම අපේක්ෂා කරන්නේ මේ චන්දරාගය නැති කිරීම. එහෙනම් මෙතන නිස්සරණය තමයි කැමැත්ත නැති කළා නම් ආය ගැටලුවක් නැහැ. ගැටලුවක් තියනවද? නැහැ. එහෙමනම් දැන් පින්නතුලට ඒක පැහැදිලි. එහෙමනම් දැන් කාමයේ ආස්වාදයේ දන්නවා ආදීනවේ දන්නවා නිස්සරණය දන්නවා. ඊළඟට පින්නතුනි රූපය රූපීත් ආස්වාදයක් තියෙනවා. ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. රූපේ තියෙන ආස්වාදේ මොකද්ද? රූපේ තියෙන ආස්වාදේ දැන් රූප කියලා කිව්වහම රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපය රූපේ කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයකටනේ. පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ සකස් සිච්ච දෙයක රූපය. අපි එච්චර දුර යන්න ඕනේ අපි දැන් මේ මනුස්ස රූපේ ගමුකෝ ඕකේ ඔක්කොම තියෙනවා මේ මනුස්ස රූපයේ තියෙන ආස්වාදේ මොකද්ද මොකද්ද ආස්වාදේ ඔකේ ආස්වාදයක් තියෙනවා ආස්වාදේ තමයි තරුණ කාලේ අපි හිතමු අවුරුදු 15 ඉඳලා අවුරුදු 25 30 වගේ ඒ කාලේ පිනතුනේ මුහුණ ලස්සනයි සිනහව ලස්සනයි කොණ්ඩේ ලස්සනයි ඇඳුම් පිළිවෙලයි කවුරුත් ආදරය කරන කාලෙනේ ඕක තමයි ඩිංගක් හරි ආස්වාදේ විදිල්ලක් කොටනවා වගේ තමයි ආදීනවේ මොකද්ද
ඒ ලස්සන රූපේම ඔන්න කෙස් ඉදෙන්න ගන්නවා. දැන් බලන්න පළමුවෙම කෙස් ගහක් ඉදෙනකොට ළමයි පුදුම වෙනවනේ ධානී මගේ කෙස් ගහක් ඉදලා කියලා. හැබැයි පින්නතුනේ ඉතින් ඔක ටිකෙන් ටික එක දෙක වෙනවා තුන වෙනවා කොහොමද වැඩි වෙනවා. අන්න බලන්න අර ලස්සන රූපේ කෙස් ඉදෙනවා ඔන්න රූපේ ආදීනව පටන් ගන්නවා. මෙන්නට මහා කාලයක් යන්නේ නැහැ. ඊළඟට අර ලස්සන මෝනෙහි ඔන්න රැලි වැටෙන්න ගන්නවා. ඔන්න ආදීනව පටන් ගන්නවා. ඊළඟට පින්නතුනි බෙහෙත් තහුණක් බොන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඩොඩාක් ලෙඩ. ඔන්න රූපේ ආදීනව. ඊළඟට අඩි 10ක් යන්න බෑ ධනි සමාරු වෙනවා. ඔයෙන් නැද්ද? එනවා. ඔන්න රූපේ ආදීනව. ඊළඟට පින්නතුනි ධන්නේම නැතුව හැරමිට්ටක් ගන්න වෙනවා. ඔන්න රූපේ ආදීනව. හැරමිට්ටෙන් දැන් පාලනය කරගන්න බෑ. උපස්ථායකෙක් දාන්න වෙනවා. බලා ගන්න කෙනෙක් ඕන. බලන්න දැන් මේ තුවල පැනලා හිටියා මේ ටික කාලෙකින් ඔක්කොම නිකන් චිත්‍රයක් වගේ. අහීනයක් වගේ. ඔන්න දැන් උපස්ථායකෙක් ඉන්න අන්තිමට ඇඳටම වැටෙනවා. ඔන්න රූපේ ආදීනව. අන්තිමටදී මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ පින්නතුනක වැරළුවේ පිනිස්සුවේ නැත්තම් මොකද වෙන්නේ? ඕජස් ගලනවා. ගඳ ගහනවා. ඉන්න බෑ. අන්න බලන්න මේක හැටි. මේ ආදීනව. ඊළඟට පින්නතුනි ඒ විතරක්නේ. ඊළඟට දැන් ඔන්න අපි හිතමුකෝ අද කාලේ හැටි උන් පෙට්ටියක සතප්ප වුණා අපි ගිහිල්ලා ආදාහනාගාරණේ අද ගොඩක් ගෙන යන්නේ. පහවදා උදේට එතන ඉන්නයි කියන මුට්ටියක් එහෙම අරන් එන්න කියලා. මොකටද ඒ? අලු ටික ගෙන යන්න. ඔන්න රූපේ ආදීනව අන්තිම රොච්චරයි. එහෙමනම් බලන්න රූපේ ආස්වාදේ ඉතාම චුට්ටයි. ආදීනවේ මහා මෙර පර්වතයක් වගේ. එහෙමනම් පින්නතුනි අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ රූපේ ආදීනව. ආස්වාදේ නම් ඉතින් අපි විඳිනවනේ. ආදීනව පැත්ත තමයි අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. ආදීනවය දැනගත්තොත් තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකයා ආස්වාදේ දකින්නේ ආදීනවෙද? ආදීනවේ තමයි ආස්වාදේ තමයි දකින්නේ. දැන් බලන්න දැන් ඔන්න තරුණ නෙවෙයි වයසක ආච්චිලා සීලා ඉන්නවනේ සමහර. ඔය ආච්චිලා සීලා ඉතින් කොල්ලා වගේ ඉන්නකොට සීයා කෙනෙක් දුවලා පැනලා වැඩ කරන සීලා ඉන්නවනේ. එතකොට මේ සමාජ මිනිස්සු කොහොමද කියන්නේ? මේ මිනිස්සු දැනටත් මෙහෙම ඉන්නවනම් තරුණ කාලේ කොහොම ඉන්නදද කියලා කියනෝ නේද? ඉතින් පින්නතුනේ ඔය විදිහට දැන් බලන්න ආස්වාදයේ ඕන නම් අර වයසක ආත්ලස් වියලාගෙත් අතීතයට යනවා. හැබැයි ආදීනෙව දකින්නද ඔය විදිහට? දැන් අවුරුදු 20ක 25ක ගහන ළමෙක් පිරිමි ළමෙක් hina වෙලා උඩ පැනපැන ඉන්නකොට කියන්න ඕනේ කවුරු හන්නේ හිතනවද අනේ ඔය දෙඟලුවාට තව අවුරුදු 20කින් විතර ආච්චි කෙනෙක් නේ කියලා හිතනවද? එහෙම හිතන්නේ නැහැ. බලන්න ආදීන් ආස්වාදයේ දකින්න අතීතයට යනවා. හැබැයි ආදීනෙව දකින්න එහෙම අනාගතයට යෑමක් තියනවද? නැහැ. ඒ මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ ආස්වාදයේ දකින්න විතරයි. ඒක තමයි අපට මේ ධර්මයෙන් සැනසීම ලබන්න බැරි. දැනටත් මේ හැමෝම උනත් කොයි වෙලේ නැත්තම් ආස්වාදේනි බලන්න. මේක මෙහෙමයි කියලා හිතන්නේ නැහැනේ. ආදීනව මෙන්න මේකයි ඉපදිච්ච නිසා මේ ආදීනව විඳින්න වෙනවා කියලා හිතනවද නැහැ. බලන්නෙම ආස්වාද පැත්ත. එහෙමනම් ධර්මයේ කරා යන කෙනෙක් ආදීනව පැත්ත විශේෂයෙන් දැනගන්න ඕන. ඊළඟට පින්නතුනි රූපේ නිස්සරණේ. මොකද්ද රූපේ නිස්සරණේ? රූපේට තියෙන කැමැත්ත අතහැරියානම් ගැටරු ඉවරයි. රූපේට තියෙන කැමැත්ත තමයි මෙතන තියෙන එකම හෙනහුරා නේද? ඉතින් එහෙනම් ඒක මේ අපි හිතන තරම් ලිහිසියෙන් අයින් කරන්න බෑ. ක්‍රමානුකූලව ඒකට තමයි ප්‍රතිපත්ති මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුදැනව දාලා ඒකයි. ඒ මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි මේ කැමැත්ත නැති කරන්න පුළුවන්.
එතකොට දැන් රූපේ ආස්වාදයේ මතකයි ආදීනවයත් මතකයි නිස්සරණයත් මතකයි ඊළඟට පින්න තුනි වේදනාව මොකක්ද වේදනාව කියන්නේ දැන් අපි සිංහල භාෂාවේ මේ වේදනාව කියලා යොදාගෙන තියෙන දුක් විඳිනවට නේද දැන් කවුරක් සැප විඳිනුට කියනද මම මේ වේදනාවක් ඉන්නේ කියලා මොනවා හරි ප්‍රශ්නයක පැටලලා ඉන්නකොට අනේ මම මේ ලොකු වේදනාවක් ඉන්නේ හැබැයි වේදනාව කියලා කියන්නේ දුක් විඳිනවට විතරක් නෙවෙයි වේදිතීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති මහණනි වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එක මොනවද අපි විඳින්නේ සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනාව විඳිනවා එහෙනම් විඳීමටයි සැප විඳද්දත් දුක් විඳද්දත් මොනවා විඳද්දත් විඳීමටයි වේදනාව කියන්නේ උතර මේ වේදනාවේ තියෙන ආස්වාදය මොකක්ද දැන් අපි කාමයේ ගැන කිව්වනේ එනිසා මෙතන වේදනාවේ ආස්වාදයේ හැටියට කාමයේ පෙන්වන්නේ මෙතන පින්නතුනි වේදනාවේ විඳීමේ ආස්වාදයේ හැටියට පෙන්වන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ධ්‍යාන හතර තමයි ආස්වාදේ ධ්‍යාන කුවම් බය වෙන්න දෙයක් නැහැ දැන් මේ අත හිතන්නකෝ මෙතන ඉන්න භාවනා කරන අම්මා කෙනෙක් පැයක් හුස්ම රැල්ල තුල ඉන්න පුළුවන් හොඳට වැටහෙනවා හිත කොහෙටවත් යන්නේ හොඳ සමාධියක් තියෙනවා පුදුම සැපයක් නේ ඕකට හුරු වුණාට පස්සේ පින්නතුනි ඔය තරම් සැපයක් තවත් නැහැ ඒකෙනි සමත භාවනාවට මේ හුරු විචයට ඕන ඒක මහා සැපයක් ඒ කෙලස් නැති නිකලස් සැපයක් නේ එතකොට බලන්න ඕක තමයි වේදනාවේ තියෙන ආස්වාදය කම් සැපෙන් ලැබෙන ආස්වාදය පැත්තකටවත් යන්න බෑ मे आस्वादे ध्यान तो लबन सनसिल इटवाड़ा गुड़ा कुसास एमना मे की आदीनवे मुखद आदीनवे तमाय मे ध्यान खवधर पिरहेनो पिरहेनो ओन तरंग उडिंग बिमी अंड सिद्धेनो पिरहेनो एक मंड ती पिरहीम तमाय आदीनवे ती हेम नेत्तम मे पिरहेन नेत्तम අපිට පින්නතුනි ධ්‍යානයක් උපදවගෙන පැත්තවල ඉන්න බැරිය. මේ වැඩක් නෑ ධ්‍යාන උපදව ගත්තට. ඒ වගේම අපට සතර පුරා ඉන්න බෑ. ඒ වගේම අපට සැනසීම ලබන්න බෑ. මොහොතර විතරයි සැනසීම. එහෙනම් ඒක පරිහානිය තමයි ආදීනවේ. නිස්සරණය තමයි ධ්‍යානයට තියෙන කැමැත්තත් අතහැරියානම් ගැටලු ඉවරයි. එනම් මේ කැමැත්ත කැමැත්ත කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ කැමැත්ත කියලා කියන්නේ පින්නතුනි හරියට ලස්සනට හදපු කේක් ගෙඩියක් වගේ ලස්සනට හදලා දෙන පාට හොඳයි හැඩේ හොඳයි රසත් හොඳයි හැබැයි විස මිශ්‍ර කරලා තියෙන අන්න ඒ වගේ තමයි මේ කැමැත්තට අපි කවුරුත් කැමති කෑවොත් තමයි වැඩේ ඉතින් මේ කැමැත්ත ඔස්සේ අපි ගමන් කරා කියන්නේ ඉපදෙනවා මැරෙනවා මේ අනවරාග්‍ර ගමන කෙලවරක් වෙන්නේ නැහැ කෙලවරක් කරගන්න නම් මේ කැමැත්ත ටික 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 අඩු කරලා සහ මුලින්ම මේ කැමැත්ත අතහැරපු දාට තමයි අපිට සැනසෙල්ල ළඟා කරගන්න අවස්ථාව ලැබෙන්නේ එහෙමනම් පින්වත් හැම දිනාටම මේ කැමැත්ත නැති කිරීම පිණිස මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අතුරුගිරිය ගෙමුණු මාවතේ පදිංචි අනුර විජේරත්න මහත්මා දීපා දර්ශනිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දානෙ පින්කම සිද්ධ කරන්නේ හැමෝටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධී පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2023 දෙසැම්බර් මාස 82 ජන්මදිනය සමරන MD නෝනහාමි මෑණියන්ට සහ 2023 දෙසැම්බර් මාස 13 දින ජන්මදිනයේ සමරන දීපා දමයන්ති මහත්මියට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අනුර විජේරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට දීපාල් සඳනායක ඇතුළු පවුලේ සියලුම දෙනාට පින්කමට සහභාගී වෙන සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අභව ප්‍රාප්ත වූ දයාවති මෑණියන් සඳනායක පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු දෙනාටම විජේරත්න පියාණන් ඇතුළු විජේරත්න පවුලේ මියගිය පරලෝකසපත් සියලු දෙනාට මේ පින්කමට සහභාගී වෙන සියලුම දෙනා නමින් මිය පරලෝකීය සියලුම දෙනාට මේ කුසලය නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්තෝබර් 22 වෙනි දින භාවයටපත් වෙලා වසරක් සම්පිරෙන ගුණවතී සූර්ය සූර්ය අපිරුම මෑණියන්ට මේ කුසලිය නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිදුල මාධ්‍ය ජාලේ සභාපති මාලිගා විලාස්සජි ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ දිදුල කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම ශක්තේ උදුන් ප්‍රධාන සීල දිව්‍ය රාජ මණ්ඩලයේට අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසින සීල සත්ත ප්‍රජාවට මේ කුසල් සනසිල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පින්නතුනි අවසාන වශයෙන් අපි හැම දිනාටම අනුර විජේරත්න මහත්මා දීපා දර්ශනිකා මහත්මිය ප්‍රධාන අපි හැම දිනාටම උතුම් චතුරාරි සත්‍ය අවබෝධී පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාතු සමාජයේ යහපත වෙනුවෙන් මුළු ලෝකයේම වෙසෙන සියලු සත්‍යයන්ගේ ධර්ම අවබෝධය වෙනුවෙන්ම නොවේසනම් ඔබ අප කවුරුත් බලාපොරොත්තු වෙන මතු දිදුලන මනුදයක් වෙනුවෙන් උදාාරතර කාර්යයක් ඉටු කරමින් ගෙවුණු හෝරාව තුළ මෙම උතුම් දායකත්ව ධර්ම දේශනාව මෙහෙවා වදාළ ගෞරවනීය පින්වන්ත දේශකයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන අධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක තැන්පත් ත්‍රිපිටකාචාර්ය නමකයන්ට අවසරයි පූජ්‍යපාද මිලහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේට මේ වනුතුම් ශාසනික මෙහෙවරන් තවදුරටත් සිද්ධ කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එවැගේම උන්වහන්සේ යන එන ගමන බිමන තුල උන්වහන්සේ ආරක්ෂා වේවා. උන්වහන්සේට අකුරු කියා දුන් ගුරු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මෙලොවට බිහි කළ ආදරණීය අම්මාට උන්වහන්සේ රැකබලාගත ආදරණීය පියාණන්ට මේ හැම දිනාටම උතුම් ධර්මාභෝධය වෙනුවෙන් නිර්වාණ අවබෝධය වෙනුවෙන් මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් මේ මුතුම් දායකත්ව ධර්ම දේශනාවට සදහසිත පෙරදරිව වැතිවර දායකත්ව ලබා දුන් පින්වත් හැම දිනාගේමත් ඩයලොග් ටීවී අංක 17 පියෝ ටීවී අංක 117 ඔස්සේ මෙම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම දිනාගේම යහපත් වූ උදාරතර බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නවා ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලැබේවා